सुशील प्रेम जयंत अध्यापन अध्यापन खलीटे अध्यापन प्रति संस्करण बार राज्य अध्यापन प्रति संस्करण बार ओटिया प्रति संस्करण कर आचार्य उपाधि सेदर ओतमाय उपाधि सेदर के गोटाबे राजपक्ष वियत्मगहरा संपूर्ण अध्यापन संस्करण कथा करें अभी अध्यापन अमतिवरा प्रकाश मेवेनकोट तीन अध्यापन क्रियावल कड़ावेट कारण अमतिवर बिलगाट अपिकोजने पक्षे कुछ कांड पालने इवगे रणिल विक्रम सिंह नियोजन नियोजन पक्षे कोई तरह काल कांडराउंट मे विनाश वगे मेगोल प्रति संस्करण प्रति संस्करण प्रति संस्करण अध्यापन क्रियावलीन प्रधान प्रश्न अध्यापने तरंगे ओन अलग प्रश्न मे कटपाड़ विभाग मे विभाग तरंगे दिमापियो ආණ්ඩු බලාපොරොත්තු වෙන මොකක්ද අධ්‍යාපනයේ අග්‍රඵලය මොකක්ද සාමාන්‍ය පෙළ සමත්වීම ශිෂ්‍යත් සමත්වීම උසස් පෙළ සමත්වීම වෙන මොකද්ද දැන් සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයේ තියෙන කටපාඩමයි කටපාඩම් අධ්‍යාපනය සම්පූර්ණ මනින්නේ මතකය පමණයි වෙනවමයි නෝද නැහැ දැන් මේ අපි මේවා කිව්වට මේවා කිව් ඒගොල්ලෝ කියන ඒගොල්ලෝ තෝ කියනවා නමුත් ගෙනාපු විකල්පේ මොකක්ද කිසිදු විකල්පයක් නැහැ අද වෙනකොට अभी दध्या प्रसंस्करण प्रधानमदे विभाग केन्द्रीय अध्यापने क्रमयर निपुणता पादक अध्यापन गेणुआ मदे अभी ममी सुशील प्रेम जयंती मत अध्यापन राज्य मतलब प्रति संस्करण भाग इधे प्रति संस्करण क्रियात्मक होना गिना प्रति संस्करण को अभी दिगोलो मेवा मे तत्ते अति कर प्रतिपाल मुखद क्रियात्मक किसी आंडो की किसी प्रति संस्करण क्रियात्मक करवत्ता प्रति संस्करण योजना ओण तर क्रियात्मक आवेदे अध्यापने संपूर्ण खड़ावेट दी मे खड़ावेटी मेकपत्ते अध्यापन प्रतिपत्ति अणिपत्ते आंड अध्यापन अटुकिनित्यकमाय अध्यापन संपूर्ण कदावे आंडे देशपालन दस आर्थिक न्याय सीएल कारण अध्यापन कदावे मेता मे अमतिवर सदान अमतिवरयाम नियोजने आंड अमतिवर देश मेकड़ प्रति संस्करण दिस्तुदे अद्या प्रति संस्करण नियामन व्यापृति पटंगण मे मे कौ मे पास देशीय विशिगान पास मुखर प्रति संस्करण अद मेक अद्यापने अमतिवरिया पल नीलधारिया किसी के दंड मुखर प्रति संस्करण अरे दमे शिवा मे ओ प्रति संस्करण दिबे उपाल से आचार्य उपाल से मेगोलू दमे रेपी क्रीमा सीएल वृत्तीय समिति के अंदर अपे इलिम साखचाक अद्यापन प्रति संस्करण क्यूने क्यू एक लंका सीएल पास पार्षद क्रम गेन वाइन कारण अभी हेव एक प्रश्न आई पार्षद क्रम पास पार्षद अभी यंप नालंद विद्यालय पार्षदेव बुलवांग मुनरागल मध्यमाद्यालय पार्षदेव बुलवांग अनुराधपुर मध्यम विद्यालय पार्षदेव बुलवांग पार्षद पास पास संपद अभी उदाहरण नालंद विद्यालय आनंद विद्यालय राजकीय विद्यालय
අර පීනුම් තටාකය අර පරිශදයේ අනිත් ළමයින්ට දෙනවද පාවිච්චි කරන්න? ඒ ඒ දින ක්‍රීඩාගාර පාවිච්චි කරන්න දෙනවද? දැන් පරිශදයක් හදන්නේ ප්‍රධාන පාසලෙන් අනිත්ව නඩත්තු වෙන්න නම් ඔවුන් කියන විදිහට ඒවා කරනවද? උත්තර නැහැ. එහෙම කරන්න බෑ. උත්තර නැහැ. ඒතකොට මේ ප්‍රතිසංස්කරණ ඇති මොකද? හැබැයි අපි මේ කියන එකෙන් කියන්නේ ප්‍රතිසංස්කරණ එපා කියන එක නෙවෙයි. ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. බරපතල ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. බරපතල පරිවර්තන විප්ලවීය පරිවර්තනයක් අවශ්‍යයි අධ්‍යාපන ක්‍රියාවලියේදී. ඒක කරන්න මේගොල්ලන්ට හැකියාවකුත් නැහැ. ඒ සඳහා අවශ්‍ය දැක්මකුත් නැහැ. අපි පැහැදිලිවම කියන්නේ මේ 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 தත්ත්‍ය දැනටත් තියෙනවා. ඒ වගේම දැන් මේ අධ්‍යාපනයේ ප්‍රතිපත්ති ප්‍රශ්නේ වගේම අද සම්පූර්ණයෙන්ම දෙමව්පියන්ට පාසලට ළමයා යවන්න බැරි තත්යකට පත් වෙලා තියෙන්නේ. දැන් අලුත් පාසල් වාර්ය අප්‍රේල්ල පටන් ගත්තත් සාමාන්‍යයෙන් අවුරුද්දක් අවසානයේ දරුවෙකුට අලුත් සපත්තු දෙයක් අරන් දෙන්න පුළුවන්ද? රුපියල් 4000ක් තියෙනවද? ඒ වගේ බෑග් එකක් අරන් දෙන්න පුළුවන්ද? අපි දන්නවා දෙමව්පියන්ට දරුවෝ අඬාන්න ඉන්න බෑග්. මොකද අලුතෙන් යන්න අලුත් වෙන හැම අවුරුද්දක් අවුරුද්දකට පස්සේ අරන් දෙන්න පුළුවන් තත්යකට දෙමව්පියෝ ඉන්නේ. ළමයෙකුට ආස කරන දෙයක් අරන් දෙන්න පුළුවන් තත්යකට දෙමව්පියෝ ඉන්නේ. මේකෙන් ළමයගේ කොච්චර කඩාවැටීමක් වෙනවද? පවුලේ ළමයි තුන් දෙනෙක් හිටියොත් අලුත් බෑග් එකක් කරන් දෙන්න පුළුවන් තුන් දෙනාට. අලුත් අපත කුට්ටමක් කරන් දෙන්න පුළුවන්ද? පොට්ටියක් කරන් දෙන්න පුළුවන්ද? කොයිද සල්ලි තියෙන්නේ? ඉතින් දැන් මේක මේකට විසඳුම මොනවද? අපි දැක්ක සුසිල් ප්‍රේම් ජයන්ත ඇමතිවරයා කියන ඒගොල්ලෝ අදනවලු මේ මොකද්ද සල්ලි තියෙන අයගෙන් ඉල්ලගෙන මේ මේ මොකද්ද මේ මේගොල්ලන්ට මේ ළමයින්ට උදව් කරන ක්‍රමවේදයක් හදනවලු. ඒ වගේම ආණ්ඩුවකයි එහෙම කියනවද? අපි සම්පූර්ණයෙන්ම ළමයාට ප්‍රමුඛතාවය දෙනවා කියන ආණ්ඩුව මේවා හොඳම දේ දරුවන්ටයි කියේවා කරන්නේ. නමුත් දරුවා අද කොයිතරම් ළමයි ප්‍රමාණයක් අධ්‍යාපනයේ කඩාවැටෙනවද? එන්න බැරුව දවස් 5 දැන් අධ්‍යාපනයේ කඩාවැටෙනවා කියන එක වෙන්නේ දවස් 5 මේක දිගට ඉස්කෝලේ දෙන්න බෑ. එක පැත්තකින් ප්‍රවාහන වියදම් වැඩි, එක පැත්තකින් කන්න දෙන්න බෑ. වියදම් අරපුද. එතකොට දැන් මේව නෙමෙයි කතා කරන්නේ. අපි දන්න විශේෂයෙන්ම ආහාර සම්බන්ධයෙන් ගත්තම පැහැදිලිවම කියනවා යුනිසෙෆ් සංවිධානය පවා තමන්ගේ පල්ලියෙන් 75%කට වැඩි යන්නේ මේ කන්න. අව වෙන වෙන දෙයකට නෙමෙයි. ඒකට සෞඛ්‍යයට අධ්‍යාපන වියදම් කරන්නේ කොහෙන්ද? සෞඛ්‍ය අමාත්‍යවරයා දැන් පිළිගන්න. ඔය සෞඛ්‍ය අමාත්‍යවරයා ඔය කෙහෙලිය රඹුක්වැල්ලා කියන කෙනා අර ගුරුවරුන්ට කාලා කන්නේ කියලා බැනපු කෙනා මුලින්ම කිව්වා මේ රටේ මන්දපෝෂණ තත්ත්වයක් නැහැ කියලා. ඊට පස්සේ ඔහුම කිව්වා මන්දපෝෂණ තත්ත්වයක් තියෙනවා කියලා සිර විසි ගන්නක. ඔහුමයි කිව්වේ. එතකොට දැන් ඊළඟට මුලේ ඉඳන්ම කිව්වා ඖෂධ ප්‍රශ්නයක් නැහැ. ඖෂධ ඕන තරම් තියෙනවා. දැන් ඔහුම කියනවා ඖෂධ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද මේ වෙන්නේ? මේ මේ රැවටීමක් නෙමෙයි. මේ එලිපිට සමස්ත ජනතාවම රවටනකොට ජනතාව මොනවද බලන් ඉන්නේ තව? ඒක අපි අහන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ජනතාව නිකම් බලන් ඉන්නේ නැහැ. අපි දන්නවා ජනාධිපති විධායක ජනාධිපතිවරේ රටින් පන්නපු ජනතාවක් මේ ඉන්නේ. ඒක අමතක කරන්න එපා කියලා කියනවා මේ ජනතාවට කෝචොක් කරන මේ ඇමතිවරුන්ට සහ ජනාධිපතිවරයාට. ඒක නිසා මේ ජනතාව අනිවාර්යෙන් නැගිටිනවා. අපි කියනවා මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ඕනේ. අපි විශේෂයෙන් ළමයි. ළමයි කියන්නේ රටේ අනාගතය. ඔවුන් සම්බන්ධ මොකද දැන් මේ ළමයින්ට කරන මේ අපරාධය සම්පූර්ණයෙන්ම ඒකේ ප්‍රතිඵල හම්බෙන්නේ තව අවුරුදු කීපයකින්. මොකද කෑම නැති වුණාම මන්ද පෝෂණය අඩුනම මොලේ වර්ධනය අඩු වෙනවා සම්පූර්ණ ඒක බලපානවා ළමයින්ට අනාගතයට. ඒක කවුරුත් දන්නවා මාධ්‍යවල ඇමතිවරුත් කියනවා. හරි. නමුත් ඒක සඳහා විසඳුමක් තාම ආණ්ඩුව දීලා නැහැ. ඒකෝනේ ඒ වගේම තමයි ළමයින්ට අධ්‍යාපනයට අවශ්‍ය යෙදවුම් වලට දෙන්න ආණ්ඩුව කිසිම කටයුත්තක් කරලා නැහැ. ගොඩනැගිලි පවා නතර වෙලා තියෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් මේකයි ඇත්ත තත්ත්වය. මේ වගේ භයානක තත්ත්වයක තමයි අධ්‍යාපනය තියෙන්නේ. අපි කියනවා මේකට විසඳුමක් ලබා දෙන්න මේ ආණ්ඩුවට බෑ. ඒක ඍජුවම අපි කියනවා. මොකද ඒගොල්ලන්ට හැකියාවකුත් නැහැ, මුදලුත් නැහැ. ඒතර ඒගොල්ලෝ තවදුරටත් නෑ කී කී ඉන්න කර මේ කරන්න තියෙන්නේ ගෙදර යන්න. ඡන්දයක් තියෙනක අපි දන්නවා දැන් මේ වෙනකොට පළාත් පාලන මැතිවරණයක් ගැස තියෙනවා කිව්වෝ. දැන් අද වෙනකොට ඒකත් දැන් අකුල ගන්න තියෙනවා. දැන් මේ දිගටම වෙන්නේ මේක. දැන් ඡන්දෙකට යන්නේ කොහොමද? ජනවර්මත් දන්නවා ඒගොල්ලෝ. ජනවර්මන් නැහැ, මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. ඡන්දයක් නැතුව බලෙන් ඉන්නේ කොහොමද? ජනතාව මේක ඉවසන්නේ නැහැ කියන කාරණාවක් එනවා. ඒක නිසා ජනතාව සමග අපි මේ අපේ මේ ක්‍රියාවලිය ඉස්සරහට ගන්නවා. අපි අනිවාර්යයෙන්ම දෙමව්පිය සංවිධානය කරනවා මේ පාසල් පද්ධතියේ ප්‍රශ්න සම්බන්ධයෙන්. අපි ආණ්ඩුවට රේව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග වල ජනතාවට දෙන්න කියලා අපි ආරාධනා කරනවා.